ආයිබුවන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියුත ටීවී රාත්‍රි ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත එක්සත් ජාතික පක්ෂ නායකත්වය යලිත් රනිල්ට මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත්ට සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමත් වර්ජනය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් වෙයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධාන ව්‍යවස්ථාවත් සම්මත වෙයි කොරෝනා පැතිර යාම පාලනය චීනෙන් ගිලිහෙයි ප්‍රාන්ත රසක රෝගය පැතිරෙයි මරණ සංඛ්‍යාවත් 170 දක්වා ඉහළට ඉන්දියාව සහ ෆින්ලන්තයටත් කොරෝනා පැතිරෙයි කුඩු කිලෝ 192ක් හොරණින් සොයාගනි ගිනි අවි සමග කාන්තාවන් ඇතුළු සැකකරුවන් තිදෙනේ කතනංගුවට ගමඩ ගයක් රටට හෙටක් දින 60න් නිවාස 14022ක් සමාරම්භය පෙබරවාරි පළමුවනදා කුරුණෑගලෙන් රාජ්‍ය ප්‍රතිවිකාශයෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත නවවසරේ එක්සත් ජාතික පක්ෂ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වර 3ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වුණා එහිදී පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරි මහා මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයේ සහ එක්සත් ජාතික පක්ෂ සංධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා කෙසේ වෙතත් පැරණි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි සමාජිකයන් සිය දෙනෙකු නව කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කිරීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමාජිකයන් 17 දෙනෙකු අද දින පැවති නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වුණේ නැහැ පසුගිය දෙසැම්බර් මාස 31 වනදායින් පසු කාල සීමාව අවසන් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද නව වසරේ පළමු වරට සමාජිකයින් 37 දෙනෙකුගෙන් යුතුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. කෙසේ නමුත් මෙලෙස පත් කෙරුණු 59 දෙනෙකුගෙන් යුත් එජාප නව කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර්මාකර්, මන්ත්‍රීවරුන් වන ෆීල් මාෂල් සරත් ෆොන්සේකා සහ අජිත් පී පෙරේරා මෙන්ම කොළඹ නගර අධිපතිනි රොසි සේනානායක නාය මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වෙන් ඉවත් කර තිබෙනවා මෙලෙස එම යුජප සමාජිකයින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමටගත් තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් 17 දෙනෙකු අද දින පැවති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නොදන්වා වර්ජුණය කිරීමට තීරණය කළා ඒ අනුව 59 දෙනෙකුගෙන් යුත් එජාප නව කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්ුණේ සමාජිකයින් 37 දෙනෙකුගේ සහභාගී ගීත්වෙන් පමණයි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ අනතුරුව ඊට සහභාගී වූ මන්ත්‍රී වරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා දැන් අද දින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා ඉතින් ඉදිරියේදී මැතිවරණයේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට නායකත්වය දෙන්න එතුමා සන්ධානයේ නායකත්වයත් එතුමාට දෙන්න තීරණය කෙරුවා ඉතින් ලබන බ්‍රහස්පතින්දා ආයිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙනවා ඒ අවස්ථාවේදී මේ තීරණය ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වෙම ඉන්නවා. අයිමේ අදිසියේ කට්ටියව ඉවත් කරන්න තීරණය කරේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් දෙදෙනෙක් පමණයි අද හිටපු අයගෙන් පත් කරලා නැත්. පසුගිය දවසක තිබුණ කණ්ඩායම් රැස්වීමේදී අජිත් පෙරමැතිතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපේ පක්ෂයේ විනය කඩ කරමින් කටයුතු කිරීම සහ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගොඩක් මන්ත්‍රීවරු කෘත්‍යාධිකාරී සභිකයන් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකවරයාට දැනුම් දීලා තිබුණා. ඒ වගේම ඒ හේතු මත තමයි මේ තීරණය ගත්තේ. ඉතින් අනාගතේ අර පත් කිරීම කරනකොට එතුමාලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවශ්‍යතාව අනුව කරන්න පුළුවන්කම තියෙනවා. එතුමා සම්බන්ධයෙන් පැමිණි ගණනාවක් ලැබිලා තියෙනවා විශේෂයෙන් මෙතුමා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් උත් සාකච්ඡා කරලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්න පුළුවන් එතුමාලා ඒ ගැන එතුමාලා අත්‍තර කනගාටු ප්‍රකාශ කරනවා නම් මේ පක්ෂයේ කිසිම කෙනෙක් කැමති නැහැ පක්ෂය කැඩෙනවට හෝ එහෙම නැත්නම් අපේ එක්කෙනෙක්වත් ඉවත් වෙනවට ඇයි සජිත් ප්‍රේමදාස මහතාට මේ මැතිවරණයේ මෙහෙවන් විතර නායකත්වය දෙන්නේ දැන් ඒක පක්ෂ කතාවක් නේ අපි ඔක්කොමලා කැමති සජිත් ප්‍රේමදාස මහත්වරේ නායකත්වය දෙන්න නමුත් දැන් මේ මැතිවරණේ වෙලාවේ මේක අවුල් කරගන්න නැතුව සජිත් ප්‍රේමදාස මහත්වරේ නායකත්වය දෙන්න පුළුවන් සන්ධානයේ නායකත්වය සන්ධානයේ කියන්නේ පක්ෂයක් ඒ පක්ෂේ නායකත්වය දෙන්න කියලා තමයි කතා කළේ පක්ෂ නායකයා වෙන්න ඕන කිසිම අවුලක් නැහැ මම කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් නෙමෙයි ඉතින් 59 දෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් පත් වෙලා තියෙනවා ඒ 59න් පැමිණි නැති ගාන 18යි මම හිතන්නේ කාගේරි කඩ කපල් කිරීමේ ප්ලෑන් එකක් තියෙන්නේ නැති මේක නුසුසු වැඩක් මම හිතන්නේ පක්ෂ ඇටියට සිල් දෙනා එකතු වෙලා යන්න ඕන මන්ත්‍රීතුමා එනකොට දැන් මේක ඒකපාර්ශ්වීය තීරණයක් නේද එතුමාලා සජිත් මහතා මේසර පැමිණි නෑනේ මේ අවස්ථාවට
නෑ මං හිතන්නේ ඒක පාර්ශික තීන්දුවක් වෙන්නේ නැහැ මම දන්න විදිහට ඒ කණ්ඩායම ඊයේ නායකතුමා සමග සාකච්ඡා කරලා තිබුණා ඒ අනුව පක්ෂයේ සියලු දෙනාම ජනාධිපති වර්ණයේ දෙකමතුව ක්‍රියා කරා වගේ මහමැති වර්ණයේ සියලු දෙනා එකමතුව ක්‍රියා කරනවා තලතා මන්ත්‍රීතුමියත් පෙරේදා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ ඔක්කොම කරපිට දාන්නේ අන්තිමට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාට කියලා කිව්වා මම දැනගෙන එතුමියගෙන් අහලා බලන්න එතුමිය ගැන මම හිතනවා ඒක ප්‍රචාරය කරොත් හොඳයි එතකොට එතුමියට ඒක වාසියක් වෙයි බුදුමාන ප්‍රබලියොත් නෙවෙයි කියලා හිතනවා ඒක මම දන්නවා ඒක මම හිතනවා නිතර නිතර මට ප්‍රශ්නයක් නෑ මනු ඒ වැනි ප්‍රකාශ මම හිතනවා නිතර නිතර දැම්මොත් එතුමියට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබේ රත්නපුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය අද පස්වරුවේ පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ව්‍යවස්ථාව සම්මත වී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර නිමාවට පත් වූ එම සම්මේලන අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ප්‍රජාක් සත්තුන සම්මේලනයෙන් අපි යෝජනා සම්මතයක් ගෙනාවා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අපි ඇතුළත් කරා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන නමයි ව්‍යවස්ථා අපි අද ප්‍රජාක් සත්තුන ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් විදිහට සියලු දෙනාම පිළිගන්නවා. ඒ අනුව පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිකුත් දේශපාලන පක්ෂයත් සියලු දෙනාම එකට එකතු වෙලා අපේ අවශ්‍ය කටයුතු ටික අපි ස්ථාපිත කරමු. සියලුම බලවේග ඒකරාශී කරලා සජ්ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම් පිළා ඉන්නේ දේශපාලන වශයෙන්. ඒ වගේම අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා එකතු වෙච්ච මේ රටට ගැලපෙන මේ රටේ ජනතාව අපේක්ෂා කරන මේ රට ඉදිරියට ගෙන යන්නට පුළුවන් තා පුළුල් විද්වත් මණ්ඩලයක් මණ්ඩලයන් විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාවකට එකඟත්වය පළ කළා තමයි මේ ව්‍යවස්ථාව ලැබුණේ. ඒ නිසා අපට එළඹෙන මහා ප්‍රතිවර්ණයේදී මේ සංධානය තුළින් එකම ලකුණකින් අපට සියුදිනකටම තමයි කරගන්න වෙනවා. පැලිකුඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ විසින් හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිනි අවි රසද්ද සුවගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශ්‍රය සඳහන් කර සිටියේ. අද දසන පැලිකුඩ විශේෂ විමර්ශන අංශයේ නිලධාරි විසින් අධිවේගී මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී බණ්ඩාරගම පොලිස් වසමේ සැකවා තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් පිස්තෝල ගිනිඅවි 10ක් සහ මැගසින් 10ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එය අනුව පැලිකුඩ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද දසන හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. පොලිස් නිලධාරී රුන්ට ප්‍රණාමය පුද කරනවා. වගේ විශාල තුරයක් වෙත තමත්ම සම්මානය වල්ලාගෙන පිළිවන්ද හෙරොයින් කිලෝ 192ක් තියෙනවා. ඒ වගේම දේශීය රටවල නිෂ්පාදනය කරපු පිස්තෝල 10ක් තියෙනවා. මේවා පාතාලයට යන්නේ තිබුණා. එහෙම විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වෙනවා. මේ වගේ අවස්ථාවක අපි ප්‍රශංසා කරන ගම ඒ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම නිලධාරීන්ට විශේෂ ත්‍යාගයක් ලබා දෙන තරි පොලිස්පත්තු වගේ ඉල්ලාහිටම. ඒ අනුව පැද කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයාගත්තු විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස මේ විශේෂ අවස්ථාවද සලකනවා. පොලිස්පත්තුමා විසින් ලබා දීලා තිබෙන උපදෙස් අනුව මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මුල් උත්සාහ දැමීම සඳහා කරන ලද මෙහෙයුම් මාලාවේ එක් පියවරක් ලෙස මෙම පැටලීම සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව මේ පැටලීම පෙන්වන බස්සාහිර පළාත උතුරු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයුමටත් ඉදිරි විමර්ශන කරන්නට අවශ්‍යකතු සූදානම් කර තිබෙනවා. මේ පිස්ටල් අතර චීනය, පකිස්තානය සහ ඇමරිකාව, ඔස්ට්‍රියාවේ නිෂ්පාදනය කරන ලද නවීනම පන්නේ ආයුධ ප්‍රමාණය ලැබී තියෙන්නේ. මේවා ආරක්ෂක අංශවල භාවිත කරන දැන්ට තියෙන නවීනතම සහ දියුණුම අවිලස් තමයි සැලකෙන්නේ. මේක කෝටි 192ක් දළ වශයෙන් හෙරොයින් කිලෝවක වටාගම කෝටියක් ලෙස සැලකුවා බැලුවොත් කෝටි 192ක් වටන මද්‍රව්‍ය ප්‍රමාණය තමයි මේ ස්ථානයේදී අද අදිනවා. ඔය දැන්ට පොලිසිය අත්අඩංගුවට සැකකාරියන් 2 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. ඒ අය අනාවරණය කරන කරුණු අනුව ඉදිරියේදී අපිට මේ
මද්‍රව්‍ය තොගය ගෙනීම සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරුව සම්බන්ධයෙන් ස්වාභාවික අපිට හැකියාව ලැබුණා. මුළුමහත් ලෝකයේ අවධානය යොමු වී ඇති කොරෝනා වෛරසයේ නවතම තත්ත්වයන් පිළිබඳවයි දැන් වාර්තාව. චීනයේ පැතිරෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට පින්ලන්තයෙන් සහ ඉන්දියාවෙන්ද කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වනවා. එමෙන්ම පවතින තත්ත්වයත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළ පහත වැටි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙරට තුල කොරෝනා වෛරසය පැතිරෑම පාලනය කිරීමට සෞඛ්‍ය අංශය සමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ වන විට කොරෝනා වෛරසයයි තහවුරු කරන ලද රෝගීන් එක් අයෙකු පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එසේම මෙම වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 17 දෙනෙකුද ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අදාළ වෛරසය ආසාදනය වූ චීන කාන්තාව පසුගියදා ITH උණරෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණු අතර මේ වන විට එම වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 6 දෙනෙකුද ITH රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළදී මෙම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරුණු රෝගීන් 5 දෙනෙකු ITH උණරෝහලෙන් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එසේම මෙම වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය සුවාතට හැරී ඇති නමුත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම සඳහා රෝහලේ රඳවා තබා ගනිමින් ප්‍රතිකාර සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. මෙතනදී වැදගත්ම දේ තමයි එතකොට ඒ යම් කිසි විදිහකින් මේ රෝගය වැළඳිච්ච කෙනෙක් ලංකාවට පැමිණීම සහ ඒ ලංකාවේ රෝගය නැතත් වෛරසය සමග ලංකාවට ඇවිල්ලා ඒ මුල් සති දෙක තුලදී ඔවුන් හඳුනා ගැනීම ඒ සඳහා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අපි අඳුරාගත්තු පළවෙනි චීන ජාතික කාන්තාව ඒ දැනුවත් වීම තිබුණ නිසා තමයි චීන ජාතික කාන්තාව ඒ රෝගයේ රෝග ලක්ෂණ ආපු පළවෙනි දවසේම ඇතුළුනේ. අපි හිතන්නේ ඒක එක්තරා විදියට සාර්ථක දෙයක්. අදාළ චීන කාන්තාව සංචාරය කළ අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි සේවිකාවක්ද පසුගියදා ITH උණරෝහල වෙත ඇතුළත් කෙරුණේ ඇයටද අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය තත්ත්වයද යහපත් මට්ටමක පවතින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින සිසුන්ගේ දෙමාපියන් පිරිසක් සහ චීනයේ සිට මෙරට පැමිණි සිසුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අද ලිපියක් පහර දුන්නා. ඔවුන් එමගින් සඳහන් කර ඇත්තේ වුහාන් නගරයේ සිර වී සිටින සිසුන් කඩිනමින් දිවයිනට රැගෙන ඒමට මැදිහත් වන ලෙසයි. මගේ දුව ඉන්නේ මේ වුහාන් වල ඇතුළෙම යුනිවර්සිටි එකේ. කියන්න තියෙන හැම තැනටම අපි දැනුම් දීලා තියෙන්නේ. ඒත් ඉතින් තාම විසඳුමන්නේ. ඒගොල්ලෝ කියන්නේ යුනිවර්සිටි එක මේ ඇරපු දවසට තමයි මේ දරුවන්ව ගන්න පුළුවන් කියලා. අපි UN එකට ලිපියක් දීලා ඇත්තටම බලාපොරොත්තු වෙන මේ වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට යාළව ගෙන්නව ගන්න උත්සාහ කරන්න කියලා. මම චයින වල ඉඳන් මේ වැකේෂන් ආපුගෙන. එසේම මාරාන්තික නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආශික අධීක්ෂණකාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. මුළු ලෝකෙම මැප් කරලා ඒ රටේ තියෙන ප්‍රමාණය රතු ඩොට් එකකින් සමානුපාතිකව දක්වනවා. ඒක එතනදී හැබැයි දැන් මම පොඩි උදාහරණයක් කියන්න දැන් මෑතකදී යුනයිට් අරබ් එමිරේට්ස් වල 5 දෙනෙක් ඩයග්නොස් කරා පෙරේදා. මේ වන විට එක් රෝගියෙක් තමයි කොරෝනා වෛරස් රෝගියෙක් හැටියට අඳුනාගෙන තියෙන්නේ. ඒ කොරෝනා වෛරස් රෝගීන් අඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාවේ දියුණු කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට 12 දෙනෙක්ගේ පරීක්ෂණ කළා තියෙනවා. මේ 12 දෙනාගෙන් චීන ජාතික කාන්තාව පමණයි රෝගියේ තියෙන බවට තහවුරු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාන්තාව ගේ තත්ත්වය ගත්තොත් එහෙම ඇය සුවාතට හැරෙමින් පවතිනවා. මීට ඉස්සර මේ රටට වැළඳිච්ච කොරෝනා ආසාදන තරම් දැන් තියෙන කොරෝනා වෛරසය දරුණු නෑ. ඒ නිසා අපිට මේ රෝගයට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මහ ජනතාව කරන්න ඕනි වැදගත්ම කාරණේ කටකතාවලටයි සමාජ මාධ්‍ය ජාලාවල යන ගොසිප්ස් වලටයි බය වෙන්න එපා. මේ අතර හැටන් ලෝවුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත රොෂාන් වී
වීරතුංග මහතා වීචැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වර්තමානයේ වෙන විට අප දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා ඉන්නවා චීන වුහාන් නගරයේ තිර. කිව්වොත් චීන වුහාන් නගරය මුද්‍රා තියලා අද වෙනකොට සතියක පමණ කාලයක් වෙනවා. ඒ වගේම මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීලා සති දෙකක කාලයක් පමණ වෙනවා. මා ඇතුළුව මේ චීන නගරය තුළ අද වෙනකොට ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනෙකු රැඳී සිටිනවා විවිධ විශ්වවිද්‍යාල තුළ. වර්තමාන තත්වයේ හමුවේ ඇත්තෙම අපි දැඩි අර්බුදකාරී තත්වයකට තමයි මුහුණ දීලා තියෙන්නේ. මොකද කිව්වොත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අපිට දැනුම් දීලා තියෙන විද්‍යාලයේ නිවාසිකාගාර තුල රැඳිලා ඉන්න කියලා. අපිට අවශ්‍ය පහසුකම් ජලය ආහාර සහ ඖෂධ යනාදී ලබා දීම පිළිබඳ නිසි වැඩපිළිවෙලක් දකින්නට නැහැ. ඉතින් මෙවැනි අවස්ථාව සඳහා විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර වලින් බැහැරවීම අත්‍යවශ්‍යයි. නමුත් එසේ බැහැරට යෑම වර්තමාන තත්වයේ හැමවේ අතිශයින්ම අවධානම්කාරී. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් කිසි කෙනෙකුට මේ රෝගය වැළඳිලා හෝ වෙනත් ආකාරයක රෝගී තත්ත්වයක් වැළඳිලා නැහැ. එසේම කුරුණෑගල ශික්ෂණ රෝහලේද කොරෝනා වෛරසයට පෙර සූදානම් වීම සඳහා නව පාටු දෙකක් විවෘත කර තිබෙනවා. ශික්ෂණ රෝහලේ කුරුණෑගලේ කොරෝනා වෛරස් රෝගියෙක් ඉන්නවා කියන එක අසත්‍යතාවක්. මෙන්න මේ රෝගියාටත් 99.99% අපි විශ්වාසයි කොරෝනා වෛරසය නැහැ. උණරෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය තාවකාලික වසා තැමීමට තීරණය කර තිබෙනවා. හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය තුළ වෛරස් උණරෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යාපීඨය තාවකාලික වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් එම විද්‍යාපීඨයේ පීඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. එම විද්‍යාපීඨයේ අධ්‍යාපන ලබන ගුරු සිසු සිසුවියන් 200කට ආසන්න පිරිසකට ඊයේ දින සිට උණරෝගය සහ ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද දිනේත් ගුරු සිසුන් 50කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශීය රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සාවිත්‍රි ශර්මා මහත්මිය සඳහන් කළේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලිය අනුපාතිකයන් 5% දමා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 50කින් අඩු කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.5% සහ 7.5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙම තීරණය වෙළඳපොළ ණය අනුපාතිකයන් අඛණ්ඩව අඩු කිරීමට සහාය වන අතර එමගින් උද්ධමනය සඳහා හිතකර මධ්‍යකාලීන දැක්ම අනුව ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රකෘතිමත් වීමට පහසුකම් සැලසෙන අතර ඒ 4% සහ 6% පරාසයේ රඳවා ගැනීමටද ඉන් පිටුවහලක් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම වසර අවසන් වන විට නිවාස දා 4022ක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මේකෙන් ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී ඒ ප්‍රතිලාභියාගේ පවුලේ සමාජිකයෝ පිරිස විශේෂයෙන් දරුව ප්‍රමාණය එහෙම නැත්නම් යම් කිසි නිදන්ගත රෝගයකට ලක් වෙලා තියෙන කෙනෙක් නම් එයාට නිවාසක් හදා ගැනීමේ ගැටලුව තියෙනවා. ඒ නිසා ඒකට මූලික අධ්‍යාල වරම් ලැබලා ඉන්නවා නම් නිවසේ අඩුපාඩුව තියෙන නිසා ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අන්ත දුගීභාවය ඒ නිවසක් හිමිකම කීමට වරමක් වෙනවා. ඒ නිසා මේ වැනි කරුණු කාරණා ගණනාවක් අපි මේ නිවාස වැඩසටහනට යොදාගෙන තියෙනවා. මේ නිවසක් වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක් අපි ලබා දෙනවා මේ ප්‍රතිලාභය ලබා ගන්න පුද්ගලයාට. අධියරෙන් අධියරට ලබා දෙන මුදල ලක්ෂ 6ක් දක්වා අපි මේක ලබා දෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සෑම නිවසකටම මේ දේශීය කර්මාන්තයක් වෙන උළු කර්මාන්තේ උළු තමයි අපි යොදා ගන්න කටයුතු කරන්නේ. යොදා ගැනීම තුළ මම හිතන්නේ ඒ සනීපාරක්ෂාවට ඒක ඉවහල් වෙනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ වගේම මතක් කරලා කියනවා මේ වෙනුවෙන් අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා මිලියන 8413.2ක් මේ වෙනුවෙන් භාණ්ඩාගාරය වෙන් කරගන්න 20 වසර ඉවර වෙද්දි මේ නිවාස 14022ම අපි හදලා ඉවර කරනවා. තාක්ෂණික උපාධිය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් අද කොළඹදී විරෝධතාවයක නිරත වුණා. තාක්ෂණික උපාධිය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සිසුන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් ගාලුපාරි සහ කොල්ලුපිටි අවට මාර්ගවල දැඩි රතු වාහන තදබදයක් ඇති වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අද දහවල් කොළඹ නෙළුම්පොකුණ ඉදිරිපිට සිට පාගමනින් පැමිණි ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි බවයි වාර්තා වන්නේ.
මෙතර කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකින්ගේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකින් පිරිසක්ද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් ගාලු මෝදුර පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමටද පොලිසිය පියවරගෙන තිබුණා. එබ විදේශපත් සමගින් අප ඔබෙන් සමු ගැනීමටයි මේ සූදානම් වන්නේ. අප යලිතම වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.